විමවැස්සූ සිහින මාරුතේ රෑසරා හිත ගැස්සූ රෝස ආදරේ. අයිලව ඩිජිටල් අපි අදත්වාලව එක්කංාව පීවිආරකට. ඇයි මේ පීවිආරකට ඇවිල්ලයින්නේ බලන්න හරි ලස්සනට පීවිආරක රෝසම රෝස පාටයෙන් දිලිසෙනවා. මේ රහස මොකක්ද කියලා බලන්න ඔයාලව අපි එක යන්න හැදන්නේ. එන මාතක විම වැස්සූ සිහින මාරුතේ රෑසරා හිත ගැස්සූ රෝස ආදරේ. විම වැස්සූ සිහින මාරුතේ රෑසරා හිත ගැස්සූ රෝස ආදරේ. ආදර චිත්‍රපටියේ රෙඩ් කාපට් ඉවෙන්ට් එකකට තමයි අද I love you digital ඔයාලව එක්කන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ෆිල්ම් එක එන තව ටික දවසක් තියෙනවා උනාට අද තමයි ඉස්සර වෙලාම ඔයාලට මේ ෆිල්ම් එක ගැන කියන්න හදන්නේ. ජොබ්බයක් සෙට් වුණාම නම් අම්මා මහන්සියෙන්ක නවත්තන්න ඕනේ අම්මා. අපි ආව සිලෙක්ට් කරගන්නවා. ආ? මේ ලේඩේට වෛද්‍ය විද්‍යාවේ කියන්නේ නාකොලෙප්සි කියලා. අන්න දැක්ක. හොඳට ඉගෙන ගත්ත මිනිහෙකුට රටේ තියෙන තත්ත්ව ඉගෙන ගත්තේ නැති මම අද ස්ටාර්ට්. ආදරණීය ආදරයක් සිනමාවට අරන් එනවා. කාලකට පස්සේ චිත්‍රපටයක් එනකොට හැමදේම අලුත් වෙලා හැමදේම වෙනස් වෙලා. ඉතින් ඒ සතුටත් එක්ක තමයි ඉන්නේ මේ වෙලාවේ. ඉතින් ලෝකීය කතාව නිර්මාණය කරනකොට මම නිසලගේ බොහෝ දුරට දැක්ක දක්ෂතාවයන්. මම හිතනවා නිසල මේ චිත්‍රපටය හරහා බොහොම ආදරණීය වීර චරිතයක් නිරූපණය කරනවා කියලා. අම්මගේ කීමටද බිස්නස්මන් කෙනෙක් උනේ නළුවෙක් වෙන්න හිඳලා? අද්‍රවශ අම්මගේ කීමට නෙවෙයි. හැබැයි අම්මගේ ආසාවත් තිබම ලොකු දැනක ඉන්නවා දකින්න එක. හැම දෙයක් එක්කම කවදාවත් බිස්නස්මන් කෙනෙක් වුණා. බිස්නස්මන් කෙනෙක්. ඇයි මං එහෙම කිව්වේ? මේ තමයි රෝස ආදරේ, අපේ ආදරණීය නිෂ්පාදකතුමා. මේ වගේ වක්වානුවක ඇයි සිනමාව තෝරගන්න හිතුවේ? මාෂි, පොඩි කාලේ ඉඳලා මට තිබ්බ එකක් මං අභියෝග පාර ගන්න කැමති. මිනිස්සුන්ට තියෙනවා හීන. ඒ හීනත් එක්ක සමහර අයට හීන පෙනෙපෙනි තිබිලා හීන නැති වෙලා යනවා. හැබැයි මම මගේ ජීවිතේ හැම හීනයක්ම හැබෑ කරගත්ත මිනිස්සෙක්. සර් අපේ අම්මලාගේ තාත්තලාගේ කාලේ බයිස්කෝප් යුගයේ ඒ වගේ එකක් අතර මම ඇති කරනවා. මොකද ලොකු පෙරලියක් කරන්න ඕනේ. මම හිතනවා අවුරුද්දකට මට චිත්‍රපටි දෙකක්වත් කරන්න මම ටාගට් කරන් ඉන්නවා. ඒක මට අභියෝගයක්. ඇත්තද මේ කියන කතාව නිසල වෙනුවෙන්ම මේ දේවල් හැඩගස්සලා ඒක නිසල වෙනුවෙන්ම නිර්මාණය වුණා කියලා කරවලා? ඇත්තටම ඔව්, මං හිතන්නේ සමහර තැන්වල එහෙම තිබුණා. කුඩා කාලේ ඉඳලා එකම එකයි තිබ්බේ සිනමාව විතරමයි මගේ ජීවිතේ. මම පළවෙනි ටීවී එක ඇඩ් එක දැකපු දවසේ ඉඳන් මට චිත්‍රපට නළුවෙක් කීමේ සිහිනය තමයි තියෙන්නේ. සුදර්ශීගේ, එතකොට නාඩයගේ, ජාතික චිත්‍රපට සංස්ථාවේ පොලිම් බරගානක ඉඳලා තියෙනවා. ඒ ඉන්න හැම පොලිමකදීම
මම මගේ ෆෝන් එක අරගෙන ඒ දවස්වල රෙකෝඩ් කරලා තිනවා 2014 චූටි ෆෝන් එක. ප්‍රෙස් කන්ෆරන්ස් එකේදී මම කියන්නේ මොකද්ද කියලා. මම චූටි කාලේ ඉඳන් කරාටි ගැව්වෙත් සිනමාවට එන්න ඕන නිසා, නැටුවෙත් සිනමාවට එන්න ඕන නිසා. මගේ ආදරණීයන්ට හැම තිස්සෙම මම ආදරේ. මේලා මතක් කරන්න ඕනේ මට ඩයි හાર્ට් ෆෑන්ස්ලා වගේක් ඉන්නවා මගේ නිසූලවර්ස් කියලා. නිසූලවර්ස්. මොකද මගේ එකම සතුට මගේ ආදරණීයන් කීප දෙනෙක් එක්ක මේ නිර්මාණය බලන්න පුළුවන්. මොකද මම පට්ට ගන්න ඒගොල්ලන්ගේ ආදරේ ලබා ගන්න. මම කිව්වේ හෙළ සිනමාවේ දැන් අපිට ඇත්තටම අඩුපාඩුවක් තියෙනවා. හොඳ දක්ෂ ආදරවන්තයෙක් නැහැ. ඉතින් මම කියන්නේ ඩිසලේටි ආරච්චි කියන්නේ අපේ සිංහල සිනමා ඉස්සරහට මම හිතන හොඳම ආදරවන්තයා. අද මොකද හිතෙන්නේ පුතා අද මෙතන ඉන්නකොට ලুকু තිරෙන් එහෙම දකිද්දි මොකද හිතුනේ? ගොඩක් සතුටුයි. මට පොඩි කාලේ ඉඳන්ම මේ වටේ හරි දක්ෂයි. මේක තමයි මට ලැබිච්ච ජීවිතේ ලොකුම තෑග්ග. චුටිමණිගේ ලොක්කි වෙනවනේ. ඔව්. ඒත් මේ ආදරවන්තයා හින්දමනේ එදලොක්කි වෙන්නේ. ඔව්. එතන ඉඳන් තමයි අපේ යාළුකම පටන් ගන්නේ. අපේ හර්ෂ උඩගන්දගේ ආදරණීය බිරිඳ. අපි දෙන මැරි ක්‍රයිම් පස්සේ මේ අයියාගෙන පළවෙනි වැඩේ වයිෆ් විදිහට, එතකොට ආදරවන්ති විදිහට, හැමදේම විදිහට මට මාර ආඩම්බරයක් දැනෙනවා. මම දන්නේ හොඳට නිෂ්පාදනය කළා තියෙනවා. විශේෂයෙන්ම හර්ෂ අතුළු කණ්ඩායමට සුබ පතන්න ඕනේ. ඉතල දැකපු ගමන් මම ඇහුවා කවුද අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරපු කෙනා කියන එක. ඉතාමත් සතුටුයි. මොකටත් මම සුබ පතන අනාගතේ මම දන්නේ ලංකාවේ නෙවෙයි අපේ රීජන් එකේ කලාපයේ සිනමාවට ඇතුළත් විය හැකි පුද්ගලයෙක් කියලා මම හිතනවා. මේ දවස්වල ආදරෙන් ඉතිරිලානේ ඉන්නේ. කොච්චර ආදරේ හම්බුණත් මදිනේ ඉතින් නේද? අනිවාර්යෙන්ම. ඉතින් එක ආදරයක් දැන් විශාල ආදරයටත් ගොඩාක් ප්‍රේක්ෂක ඇදලා ආවා. මම හිතනවා ඒ වගේම ප්‍රේක්ෂක ආදරෙන් රස ආදරෙත් වළඳගනි කියලා. සිනමාව ඇතුළේ මම හිතන්නේ හොඳ අවුරුද්දක් කියලා දිනක්ෂිට. ආදර කතා වලට කැමති අයට, එතකොට පොඩි සස්පෙන්ස් එකක් තියෙන ත්‍රිලර් ටයිප් එකේ වැඩ වලට කැමති අයට මේ හැමෝටම බැලන්ස් බැලන්ස් ෆිල්ම් එකක් කොමඩි. ඔව් මෙයා ඉන්නවනේ ඉතින් කොමඩි. I think දිනක්ෂිටත් මේ තව પરම්පරාවක් එක්ක හරි හරියට ඒ රංගපාන්න ආදරය කරන්න හම්බෙන එකත් ඉතින් හොඳයි. ඇත්තටම යාගෙන් ලොකු සහයෝගයක් හම්බුණා. මොකද මං සාරංගටත් ගෙදර ඇවිල්ලා කියනවා මේ හරි උනන්දුයි. උනන්දු වැඩි වෙලාවකට. ඒ කියන්නේ හැම එකම මෙහෙම අකියා මට හැමලම් අකියා කිය අපි මේක මෙහෙම කරමුනේ. මේක අකි මෙහෙම කරොත් හරි නෑනේ. අකියා කිය මේ මං හොඳයිද මෙහෙම මෙහෙම කොන්න හොඳයි. යා හැම දෙයක්ම හිතනවා. ඉතින් මං හිතන්නේ ඒක ඇත්තටම හොඳයි. ලොකු බලාපොරොත්තු ගොඩාක් යට තියෙනවා. ඉතින් ඒවා ඇත්තටම ඉෂ්ට වෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේක මගේ පළවෙනි මූවි සොංග් එක. ඉතින් හරිම සතුටුයි. අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ ශිහාන් ගල්හිටියා මහත්මයා. මම හිතන්නේ අපිත් ගොඩක් සතුටු වුණා සින්දු රෙකෝඩ් කරද්දි. මේ විලන් කෙනෙක්ගේ චරිත රංග පාන්න කියනකොට මොකක්ද ආපු හැඟීම? විලන් කෙනෙක්ගේ හොඳ පැති තියෙනවා සහ නරක පැති තියෙනවා. ඉතින් ඒ ඔක්කොම අපිට පෙන්වන්න පුළුවන්. ඉතින් වැඩි හොඳට කරා කියලා මම හිතනවා. ඇසයට මොකද දෙන්නේ? ඔව් මට ආසයි මම මේ දිනක්ෂියන් නොයේකේ ඒක very interesting. And a lot of action, complete package එක තියෙනවා මේකේ. නියු කම කෙනෙක් ඉන්න නිසා මම ඇත්තට ඉස්සෙල්ලා දැක්කම මට ඇත්තට මේ ඉන්ට්‍රස් වුණේ නැහැ. හැබැයි ෆිල්ම් එක මේක මට මිනිහ ආදරේ වුණා. ආදරේ වුණා නේ. ඉතින් I think here's the future. සිනමාව කර්මාන්තයක් හැටියට දිනු වෙනවා දකින්න තමයි අපි ආදරේ සිනමා කරුවන් හැටියට හොඳ ආදර කතාවක් හදලා තියෙනවා. ඇත්තටම අලුත්ෙන් අර හඳුනා දීපු අලුත් රංගන ශිල්පියත් නිසල. ඔව් නිසල. හොඳ අනාගතයක් තියෙනවා. අකිව දැන් මේ එක දිගට චිත්‍රපට වල දැක්කා නිර්මාණ වල දකිනවා. ඉතින් හරිම සතුටුයි යා ඇවිල්ලා ඉන්න ගමන ගැන. නිසලගේ ඇක්ටිං ගැනත් පොඩ්ඩක් කතා කරමු. මම හිතනවා එයා ඉස්සරහට අපේ ගර්ල්ස් ලාතරේ ගොඩක් ජයසනේ මම හිතන දැන්ටමත් ඒක අනිවාර්යයෙන්ම තියෙනවා ඇති. ඉතින් ඒක මම හිතන්නේ අර ගොඩක් අපි දකිනවානේ බොලිවුඩ් ස්ටාර්ස් ලාට තියෙනවා. ඉතින් ඒ වගේ ඒ තැනට එන්න පුළුවන් ඇක්ටර් කෙනෙක් කියලා කිව්වොත් හරි හොඳ අනාගතයක් තියෙනවා කියලා පේනවා. හොඳ බයිස්කෝප් එකක් වුණා කාලෙකට පස්සේ ආවම චිත්‍රපටවල අලුත් අය එන්න ඕන. ඉතින් නිසල මම හිතන්නේ ගැන හොඳ සාධාරණයක් කරලා තියෙනවා. ඒ චරිතය සහ ඒ චරිතය මට හිතෙනවා ඔකට ගැලපෙනවා කියලා ඒ චරිතය ඔය මේක මේ රෝස ආදරේ කුමට මේක රෝස පාට නෙමෙයි මේක දේදුන්නක් වගේ පාට පාට වලින් ප්‍රීච චිත්‍රපටයක්. ඔහුගේ ළඟපෑමත් නවකයෙක් වුණාට ඇත්තටම හොඳ තැනක තියෙනවා. මම හිතනවා මම ලොකු අවස්ථාවක් දෙයක නිසා. අර කියනවනේ පඩියෙන් පඩිය අඩියෙන් අඩිය අපි අර එන්න එන්න සක්සස් එක වෙත යන්නේ කියලා. ඉතින් ඒ වගේ මට කියත හැකි හර්ෂ අයියාගේ මේ වැඩේදී කබඩීට කලින් තිබුණු චිත්‍රපටය ඔක්කොටම වඩා අතිසාර්ථකයි කියලා කියන්න පුළුවන්. පිට ගොඩක් අය කියන කතාව නේ නළු අඩුයි කියලා. ඒ තියෙන පෞෂත්වයත් එක්ක ඒ තියෙන කඩව සම්භාවයත් එක්ක ඇක් කරන්න තියෙන ටැලන්ට් එකත් එක්ක ඔහු හොඳ ගමනක් යයි කියලා මම හිතනවා. ආකර්ෂණීය චිත්‍රපටයක්.
අපි හැම කෙනෙක්ගෙම ඩිවලොප්මන්ට් එක ඇති වෙන්නේ කරන වැඩ ප්‍රමාණයත් එක්ක සහ මේක ඇතුළේ සැරිසරන ප්‍රමාණයත් එක්කලා. ඉතින් මම හිතනවා ඔය ඉතාම හොඳ ස්ටෙප් එකක් කියලා ඇවිල්ලා තිනවා. ඉතින් එහාට මම ඔහුට සුබ ප්‍රාර්ථනා කරන ඉන්ඩස්ට්‍රියල් විදියට හොඳ චරිතාංග නළුවෙක් වෙන්න කියලා ඉවරලා. මම හිතන්නේ මේක හර්ෂ කරපු ෆිල්ම්ස් වල හොඳම ෆිල්ම් එක කියලා කියන්න පුළුවන්. මම නිසලගේ දැක්කේ නිසල ගොඩක් නිර්මාණය වෙනුවෙන් මහන්සි වෙලා තිනවා. ඒක හදවතත් රෝස පාටයි. ඉතින් මම හිතනවා අද දවසේ චිත්‍රපට ශාස්ත්‍රයට ලස්සන චිත්‍රපටයක් නිකුත් වුණා. එහි ගීපද රචකයා හැටියට විෂුවල් එක්ක ගීතේ නරඹෙත් අද. අතර මම ඉතාම සතුටටපත් වුණා. මොකද ඒකට අවශ්‍ය කරන ට්‍රීට්මන්ට් එක ආශා උඩකන්ද ලස්සනට දීලා තියෙනවා. ඉතින් මම හිතනවා I love you කියලා අපිටත් කියයි. අනිවාර්යයෙන් love you. මම එළියට ඇවිල්ලා නිසල වල්ලලා කිව්වා. නිසල දැන් ඔයාට සෑහෙන මැසේජස් එයි පුංචි පුංචි කෙල්ලන්ගෙන් කියලා. මම සුබ ප්‍රාර්ථනා කරනවා දිගු ගමනක් යන්න කියලා. හර්ෂ උඩකන්ද කියන්නේ මගේ සිනමා ජීවිතය තුළ මට මුණ ගැහිච්ච හොඳම මනුස්සයා. රෝස ආදරේ ඇත්තටම රෝස ආදරයක් කියලා. ඒවා හර්ෂ උඩකන්ද කියන්නේ අපේ නවපරපුරේ දක්ෂතම අධ්‍යක්ෂවරේ. බලවෙන වතාවට මම දැක්කේ රංගනේ බොහොම සස්තත්වයක් තියෙනවා. ඔය හොඳ උත්සේකුත් තියෙනවා. ඒ ඉස්සරහට හොඳ ගමනක් යන්න මම ප්‍රාර්ථනා කරනවා. පට්ට සාර්ථක නිර්මාණය. එතකොට ඒකේ ස්ටෝරි එක මාරි ස්මූති ගලාගෙන යනවා. දැන් මගෙත් මේ හොල්මන් වෙනවා තනිකරම සින්දුව හිත ගැස්සූ රෝස ආදරේ. පළවෙනි වතාවට චිත්‍රපටියක් රඟපාලා චිත්‍රපටියක් බලලා මමත් නිකන් ගැස්සීලා නිකන් ෂොක් වෙලා ඉන්න වගේ මට්ටමකට ඉන්න ෆිල්ම්යක් විදිහට මම මේක දකිනවා. මේ ෆිල්මේ කවර් එකේ බයික් එකත් එක්ක මේ ෂොට් එකක් තියෙනවා. මම කිව්වා ග්‍රැෆික්ස් කියලා. මම කිව්වා මල්ලි මේ ග්‍රැෆික්ස් කරේ මේක. අතින් හිටලා කකුල් දෙකෙන් ගහන ෂොට් එකක්. ආ මෙන්න මේක. මෑ ගන්න නෑ ඔරිජිනල් ගැහුවා කියලා. ආ ඉතින් මේ මී ෂොට් එක ඉතින් ගහන්න ඉතින් ලංකාවේ මම නම් දැනුවත් මෑතක ඇත්තටම يعني හොරු යන්නේ වා. මේ සිංහල සිනමාවේ හීරෝ කෙනෙක් බීවුනේ නෑ. මේ ෂොට් එක ගහන්න. මේ මෙච්චර ලොකු තිරයක දකිද්දි විෂුවල්ස් එක්ක මොකද හිතන්නේ? ඌ ඇත්තටම ගොඩක් සතුටුයි සහ මගේ එක බලාපොරොත්තුවක් හැබැයි වුණා වගේ දෙයක් මට හැඟෙනවා. මොකද මේ මගේ පළවෙනි වැඩේ big screen කරපු. වව්. පොඩ්ඩක් ඉන්න මේ ඉන්නේ ඒ සින්දුව අපිට ගොඩක් ලස්සන කරු අපේ සංගීතවේදියා. හර්ෂත් එක්ක මේව කරන්න හම්බෙච්ච වැඩේ ගැන මම හරි සතුටින් ඉවර කරපු වැඩක් මේක. ආදිත්‍ය ආරවේ ඉන්න ෆැලන් මේ කට්ටිය ඇත්තටම හරිම දක්ෂ කට්ටිය. මගේ හිතේ හැදෙන එක මේගොල්ලන්ගෙන් එළියට එනවා මම ඇත්තටම දකිනවා. මට ඒක ඇත්තටම හරි සතුටුයි. පෙම වැස්සූ සිහින මාරුතේ රැසරා හිත ගැස්සූ රෝස ආදරේ. පෙම වැස්සූ සිහින මාරුතේ රැසරා හිත ගැස්සූ රෝස ආදරේ. හර්ෂ උඩකන්දගේ අධ්‍යක්ෂණයෙන් අශෝක් ජයකොඩිගේ නිෂ්පාදනයෙන් ඔයාලට මේ ආදරයෙන් බලන්න එන රෝස ආදරය ඔයාලටත් අර ආදරය අර කම්ප්ලීට් පැකේජ් එකක් ආදරය විතරනේ මං කියන්නේ ඒකට කම්ප්ලීට් පැකේජ් එකක් කියලා කාලෙකින් බයිස්කෝප් එකක් බලන්න පුළුවන් කියලා අර කටපුරා කියන්න පුළුවන්. එහෙනම් ඉතින් I love digital ඔයාලට අරන් ආවාද ලස්සන රෝස ආදරයක්. ඉදිරියටත් මේ වගේ හරිම ලස්සන ෆිල්ම් එකක් ගැන ඔයාලට විස්තර අරන්ගෙන බලාපොරොත්තු වෙමි. මම යන්නයි යන්නේ. අපි ආයෙත් දවසක හම්බ වෙමු.